උතුරුනැගෙනහිර පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල ආවරණයක දඩමීමා කරගෙන තමයි දෙමළ ජාතිවාදී පක්ෂ අද උනත් ජීවත් වෙන්නේ. දුර්වල සහ ත්‍රිවිධ ප්‍රතිපත්තියක් තියෙන නායකයෝ ඒ වගේ කර එල්.ටී.ටී.ඊ.ගේ සම්පූර්ණ න්‍යායාචාරය වෙන්නේ මේ රටේ බෙදුම්වාදී නිර්මාතෘවරයා වෙන්නේ එස්.ටී.වී. කෙල්ල නායක. එස්.ටී.වී. කෙල්ල නායකම සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා දැන් ටිකක් පස්සේ හුඟක් කියන. තෙරුවන් සරණයි අශෝක මහත්මයා. ඔබතුමා හොඳින් දන්නවා මේ ලෝකේ දේශපාලනය තුළ නූගත්තු වැඩියෙන්ම ඉන්න රට තමයි අපේ මව් රට අවාසනාව. ගොඩාක් දුරට මේ රටේ ප්‍රශ්න දුරදිග යන්න හේතු වන්නේ දේශපාලන. මොකද හේතුව තැනට සුදුසු නොවන ක්‍රියා නොකිරීම නිසා උතුරේ පැවතිච්ච එම යුද්ධයත් අවුරුදු 30ක් දක්වා ඇදීගෙන. ඉතින් ඔබතුමාට මතක ඇති යුද්ධය නතර කිරීම තීරණාත්මක කාර්යභාරයක් තිබෙන කාලයකදී සාමාන්‍ය ජනතාව සහ විවිධ මාධ්‍ය කණ්ඩායම් යුද්ධය නතර කර යුත්තේ යුද්ධයෙන් කියනකොට කාල් මාක්ස්ලාගේ පස්සේ එල්ලීගෙන ජීවත් වෙන පිරිස් ජාතිවාදී ලේබලේ අපිට ඇලෙනවා. නමුත් මේ තීරණාත්මක යුද්ධය නිම කිරීමට රාජපක්ෂ පාලක සිටා දේශපාලන නායකත්වය ලබා දී මහා විරෝධාර රණවිරුවන්ගේ කැපවීම නිසා 34ක පුරා ඇදී ගිය යුද්ධය නතර කිරීමට අපිට ජාතියක් වශයෙන් සාමෙන් නිවහස්ව ජීවත් වීමට අද වාසනාව උදා වුණා. ඉතින් ඒ යුද්ධය නතර කරපු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණා 169කට වැඩිය ඡන්දය දෙමින්. නමුත් ඔහුගේ කාලය යම්කිසි ක්‍රමයකින් දැරට අවසන් වෙලා මං හිතන්නේ ඒක ඇතුල් පැත්ත අපිට බලන්න තව කාලයක් ටිකක් යයි හේතුව කියලා බලන්න. ආර්ථික අර්බුදයද නැත්නම් පිටරටකින් ආපු තස්තවාදී කල්ලිවල අනපනත් මෙහි ක්‍රියාත්මක වීමද කියලා සොයා බලන්න ඉදිරියේදී අපිට සිදුවේ. මොකද මේ සියුම් මේ පරිසරය දිහා බලනකොට ඔබතුමාට මතක ඇති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉල්ලීමකට පත්වෙච්චි 7 වැනි විධායක ජනාධිපතිතුමා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගියන් පස්සේ ඔහුගෙන් තීරණාත්මක ලෙස හැවුවා ජනාධිපති ධූරයේ දියුණුවීමෙන් අනතුරුව තමයි ඔහු මෙතන සිටියේ ප්‍රථම නිල සංචාරයේ. ඒ සම්නිතිවන් වන දෙයක් තියෙනවා කවුරුත් අමතක නොකළ යුතු. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මසා සිටියා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙනවිත් තිබෙන උතුරු නැගෙනහිර පොලිස් බලතල ලබා දීමට එකඟද කියලා. ඔහු කිව්වා කිසිදේත් එකඟ නැති. ඉතින් ඒක අපපමණක් නොව මේ රටේ සියලු ජාති මේ කතාවට එතන එක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය උතුරු නැගෙනහිර පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල අවරණයක දඩමීමා කරගෙන තමයි දෙමළ ජාතිවාදී පක්ෂ අද උනත් ජීවත් වෙන්නේ. ඔවුන් කියනවා ඔවුන්ගේ භූමිය මේ අපිට මේක දෙන්න ඕන. ඔබතුමාට මතක ඇති මෙවැනි ඉතිහාසයක් මේ සැබෑ ලක්ෂණ ඉතිහාසය තුළ අපිට අමතක කරන්න බැරි මේ අභිනවයෙන් කියවෙන පළාත් සභා ඡන්දෙත් අපි දන්න පිරිස් ලෑස්ති වෙනවා විවිධ කණ්ඩායම් මත. සමහර මිනිස්සු දේශපාලන පක්ෂ මාරු කරමින් තවත් මිනිස්සු ත්‍රිවිල් පක්ෂ වගේ පොඩි පක්ෂවල එකතු වෙමින් මේ 169ක මහජනතාවගේ ඡන්දේ සොරකම් කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ අපිට මාධ්‍යයක් වශයෙන් විවෘතව කියන්න පුළුවන්. ඒ අතරතුර අශෝක මහත්මයන්නි දඬුවන් දීම අපි ආවොත් නැවත දඬුවන් කරනවා නැවත උසාවි පවත්වනවා මේ ඔබතුමාට හොඳින් මතක ඇති යුද්ධ ඇති කාලය තුලදී කිඹුලන්ට කණ්ඩ දාන උසාවි පවා එල්.ටී.ටී.ඊ. විසින් එදා ක්‍රියාත්මක. ඒ බලන්න ඔබතුමාට මතක ඇති 89 කාලයක් තුල තිබුණු උසාවි පද්ධතිය ඒවට සමහර අපේ සියලාච්චිලා කිව්වේ කැලෑ ජෝන්ලගේ උසාවි. මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී මේ නීතිය ක්‍රියාත්මක මුවා වීම වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අශෝක මහත්මයාගෙන් අපි දැනගන්න හදන්නේ මේ රුපියල් කෝටි ගණන් ප්‍රොපෝටි ගණන් වියදම් කරමින් අපේ රට තුල පවත්වන්න යන මේ ඡන්දය නීතිය අනුකූලද? පළාත් සභාව මුලින්ම ගත්තම මේ ඒක අවජාතක දරුවෙක්. හේතුව පළාත් සභාව පනත කියන ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභාව කියන පනතට මේ උසාවි ගියාම විනිශ්චයකාරෝ 9 දෙනාගෙන් එක්කෙනෙක් විරුද්ධ වෙච්චි අනිත් කාන්නේ දෙපැත්තට හිටියා පක්ෂ සහ විපක්ෂව කියලා. නමුත් ඒ වෙලාවේ මධ්‍යස්ථ හිටි විනිශ්චයකාරයාගේ තීරණය තරගෙන සතකපද විදියට ජේ.ආර්. මහත්තයා ඒක නීතිගත කරා පක්ෂ දෙන පක්ෂයි කියලා. අනිත්ක ඒතනදි කිව්වා මේ ජනාධිපතිගේ මුක්තිය නිසා පළාත් සභාව ඕන වෙලාවක මේ විසුරුවන්න පුළුවන් නිසා මේක කමක් නෑ කියලා
දුන්නට අර පනතට පක්ෂය සීදු දුන් මේ විනිශ්චයකරුවන් සඳහන් කරා. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එල්.ටී.ටී.ඊ.ගේ සම්පූර්ණ න්‍යායාචාරය වෙන්නේ මේ රටේ බෙදුම්වාදී නිර්මාතෘවරයා වෙන්නේ එස්.ටී.ටී.ඊ. කෙල්ලනායක. එස්.ටී.ටී.ඊ. කෙල්ලනායක සුප්‍රීම කියමනක් තියෙනවා දැන් ටිකක් පස්සේ හුඟක් කියන. ඉතින් ඒගොල්ලන් මේ පළාත් සභාව ගේන්න කතා කර අට විධායක ජනාධිපතිගේ බලයෙන් මේක නැවැත්තුවට වැරදිලා හරි විධායක ජනාධිපතිගේ බලතල අඩු කර ගමන් මේ පළාත් සභාව පිළිගන්නේ පස්සේ ඒ තීරු බලතල එහෙම හම්බෙනවා. තව එකක් තියෙන මෙතන සාධාරණ ඉදිරිපත් ප්‍රශ්නය ලෝක නීතිය අරගෙන ගලුව සාධාරණ අපි හිතමු මුතුටගෙන ඉර ඓතිහාසික නිජබිමක් කියන එකක් තිබුණත් නැතත් ඉතින් ඒගොල්ල නොකිය කියන්නේ උතුරු නැගෙනහිර ඒගොල්ලන්ට තනි කර ඕනේ. අනිත් පළාතට හවුල දෙන්න ඕන. එතකොට නැගෙනහිර පළාත උතුරු පළාත එහෙම කරනවා නම් එතකොට අනිත් පළාතවල එතකොට උතුරු මේ රටේ මැදම කඩුකරේ ඉන්න දෙවන ඉස්සු වෙන එකක් ඉල්ලාවි. තවත් සාත්‍යයක් ඕන කියලා. මේ රටේ මුස්ලිම් පිටු තවත් එකක් ඉල්ලයි. මේ රටේ වෙලා තියෙන අසාධාරණය ඒක තමයි. තව එකක් තමයි ආර්ථික වශයෙන් මෙච්චර මහා ආර්ථික අහේනියක් වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න දෙමළ සහ මුස්ලිම් අතිශාල පෞද්ගල්‍යාව බැලන්සු කරන්න වීම නිසා ඔවුන්ගේ මම අභිවෘද්ධන්න පුළුවන් නම් කියන්න කියලා තමිල්නාඩුවේ දෙමළ ජනගහන වර්ධන වේගය ලංකාවේ දෙමළ ජනගහන වර්ධන වේගයට වැඩිය අඩුයි. ඒ රටේ ඕනෑම මුස්ලිම් රටක ජනගහන වර්ධන වේගය අපේ රටේ මුස්ලිම් රටේ ජනගහන වර්ධන වේගයට වැඩිය අඩුයි. එහෙමනම් අපි නඩත්තු කරන සිංහලයන් දුකසේ උපයා සපයා ගන්න මුදල් අවභාවිත කිරීමක් තමයි මේ වෙන්නේ. අරගල කරුවට ඒව බේරෙන ඒකට හේතුව ඕත්නේ විදේශ वार्षिक मध्यम विशाल पड़ी सुनो
සීමනාවක් කරගෙන විතරයි. දැන් මේ වෙලා තියෙන්නේ මේ තමන්ගේ දේශපාලන ගෝල බාලයන්ට දැන් අරන් දෙන්න, එහෙම නැත්නම් පිටවෙට නඩත්තු වෙන්න, උන්ට රට තව තවත් සූරාගෙන ගන්න මේ ව්‍යාපාර හදන එක තමයි කරන්නේ. පළාත් පාලන ආයතන ඊළඟට පළාත් සභාව මේ වගේ කුස්සී රටකට එහෙම කරන්න පුළුවන්ද කියන තමයි ප්‍රශ්නේ. ඕනෑම ආයතනයක් නැත්නම් රටක් තුනක් රැකියාවකට තම ශ්‍රීලාංකීය රැකියා ප්‍රමාණය අනිවාර්යෙන් නිෂ්පාදනන්තිය රැකියා ප්‍රමාණය වැඩි අඩු වෙනවා. අපේ රටේ වෙලාදී මේක අනිත් පැත්ත. නිෂ්පාදනන්තිය රැකියා ප්‍රමාණය අඩුයි, ශ්‍රීලාංකීය රැකියා ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ පාලකයෝ වැඩි. පාලනය වෙන මිනිස්සු මේ සංසාධනාත්මක වාදවි. මේක ලෝකයේ තියෙන මහා විකෘතිය. අනිතර ඉන්දියාවේ විශාලවකට ප්‍රාන්ත තියෙන ඒකේ විවිධ භාෂා කතා කරන විවිධ ජනකොට ඉන්න නිසා අපේ රටේ එහෙම තියෙනවද? අනිතර ඔය කිසිම දෙමළ මිනිහෙකුට නැත්නම් මුස්ලිම් මිනිහෙකුට කියන්න පුළුවන් ඒක වට ඓතිහාසිකව මේ රටේ අයිතියක් තියෙනයි කියලා. 1700 දෙකේ සංචාරකයෙක් ලෙස එක ක්‍රිස්තියානි පූජකවරේ තමන්ගේ ලේඛනයේ සඳහන් කළ තියෙන පැහැදිලි සංගල් ඉඳලා පඩ කලකට ඔහොම පයින් කියලා තියෙන බොහෝ වෙලාට ඩොලරින් කියලා තියෙනවා. ඒ වෙලාවේ ඔහුගේ ලේඛන වල සඳහන් වෙලා තියෙන්නේ ඩින්ගලනෝද කිසිමගේ දැක්කේ නැහැ කියලා. කලාතුරකින් හිටියා කියලා මේ රතු තොප්පි දාගත්ත මුස්ලිම් වෙලෙක මොරොක්කෝ ජාතිකය. ඒ අර වෙනත් ජාතිකෙ හිටියේ නැති බව. ඊළඟට උතුරු නැගෙන ඉර ආදායම් දේකතු කරන්න 1833 ඕල්ඩ්රුප් කැමරන් කොමිෂන් සභාව ඉස්සරහා සාක්ෂි දීලා තියෙනවා. ඔවුන්ගේ නිදහසට කරුණා වුවම නුඹලා ඒ අනිත් පැති වල මේ කෑස් කරෙක්ටර්ස් වලින් එහෙම නැත්නම් ආදායම් දේකතු කරන්න ටැක්ස් කලෙක්ටර්වරුන්ගේ ආදායම විශාල ප්‍රමාණයක් නුඹල උතුරු නැගෙනහිර මොකද අඩු වෙන්නේ කියලා. එතකොට කියන්නේ සාමීනි එහෙම දෙන්න විදියක් නැහැ. මේ ඉන්නේ සාවකාලික ප්‍රතිචාර කරනවා. ඕන්න ඇවිල්ලා තියෙන්නේ වෙළඳාමට මසුන් දැල්වීමට එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම නමුත් මේක සිංහල බෞද්ධයන්ගේ මහා කුපිතවීමට රට මහා විජයට අරාජික වෙන්න කරන වැඩක් විතරයි. අනිත් පැත්තට ගිහින් ඉන්දියාව අපේ
මාළු ටික අල්ලගෙන යනවා මේ රටේ මාළු වලින් විශාල අති විශාල ප්‍රමාණයේ මේ මැදවල ඉන්දියාව අපිට හිඟන්න කියලා අපහාස කරන තමිල්නාඩුව මුළු ලෝක මාළු නිෂ්පාදනයේ 120%ක් අල්ලන ඉන්දියාව ඒ බෞද්ධරේ අල්ලන්නේ අපේ මූදෙන් සාපේක්ෂව ගත්තම ඉන්දියාවට ලංකාවට විතර විශාල මූදක් නැහැ ඉතින් එහෙම කරන්නේ තමයි ඔවුන්ගේ මිනිස්සු දිනනවා අපි මේ ඔවුන් නඩත්තු කරනවා ඉන්දියානු හොර හැසියන් ඇවිල්ලා මෙහෙන් නිකන් බේස් අරගෙන යනවා ඔවුන්ගෙන් ආපු දෙමළ සහ මුස්ලිම්ලා අධික ප්‍රමාණයක් අපිට නඩත්තු කරන්න संशोधन नैतिक නීති මාර්ගයෙන් කටයුතු කරන කාටත් ඒක සොයා විමසලා බලන්න පුළුවන්. ඒ වගේම කලින් මතු කරා කාරණයක් ඇත්තටම ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉදිරිපිට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්දියාවට ගියන් පස්සේ මේ සංචාරයේදී මුණ ගැසුණු හින්දු පුවත්පතට තමයි එතුමා මේ 13 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැන තීරණාත්මක ප්‍රකාශයක් ඒකද එකද නැති බව කියන්නේ. දැන් මේ අභිනවයෙන් ඇති වෙන දහසක් නායකයන් කියනවා හෙටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කසීරුකාවත් හයියක් නැති නායකයෙක් කියලා. ඒක සමාජගතව කියන මට්ටමට පත් වෙලා. ඉතින් ඒක ඉතා කනගාටුව මොකද රටක ඉන්න කිසිම ජනාධිපතිවරයෙක්ට විරුද්ධව එසේ කතා කරන්න බෑ. නමුත් ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් අශෝක මහත්මයනි මොකද්ද මේ දෙබිති පිළිවෙල? දැන් ඉන්න නායකයන් දැන් ඉන්න ජනාධිපතිවරු මේ කතාව කියන්නේ නෑනේ. ඉන්දියාවත් එකගයි. ඊළඟට මෙම දැනට ඉන්න නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට හිරේව කටයුතු කරන වාමාංශික ව්‍යාපාරේවත් හෝ ජාති හිතේසී නාමයෙන් පෙනී පක්ෂ තියෙනවා මෙතන. ඒ කියන්නේ විтин විට විවිධ දේවල් වලට කඩේ යන පක්ෂක් තියෙනවා. මොවුන් කියන්නේ නෑනේ මේ පළාත් සභාව පවත්වන්න එපා මේක ජාතික විනාශයක සහ අතිවිශාල ජන සංදයක් විනාශ වෙනවා කියලා. ඒකට හේතුව මේ දෙබිඩි පිළිවෙතට හේතුව මොකක්ද අසෝක මහත්මයා? සැබෑම වුණත් වුණා තමන්ගේ දේශපාලන ගෝලපාලයන්ට මේ රැකියාව ලබා දීම රැකියාවක් ලබා ගැනීම තමයි මේකේ වුණා. එහෙම නැත්නම් ආණ්ඩුවේ දේවල් රාජ්‍යයේ මහ ජනතාවගේ දේපළ ප්‍රතිත්‍යයේ නීත්‍යානුකූල විදියට මං කොල්ල කන්න තමයි මේ හදන්නේ. ඒකයි මං ඉස්සෙල්ලම කියේ මේ පළාත් සභා සුදුවලිය නඩත්තු කරන්න ෆෝන් 100,000ක් වියදම් වෙනවා කියලා. නමුත් ඒකෙන් ආදායම් හම්බෙන්නේ කෝටි 4000යි. මේ අපි රට ලෝකයේ අන්තිම ණයකාර රටක් වෙලා තියෙන අතර මේ व्यापार आरंभ कर जनमत विचार सिंगल बौद्ध बल कैम कर मंत्री
ඔබතුමාට තෙරුවන් සරණයි.